Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. මහා පරිමාණ මූල්‍ය වංචාවකට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිනි ප්‍රියමාලිට රහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි රැසක් ගොනු කර තිබෙනවා. ඊයේ දින ජනතා විමුක්ති පෙරමුණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා. මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, දයාසිරි ජයසේකර සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ට ඇයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි ගොනු කළා. මේ අතර තිලිනි ප්‍රියමාලිගේ මුදල් වංචාවට සම්බන්ධ පුද්ගලින් සහ එම මූල්‍ය වංචාව පිළිබඳ තොරතුරු ලබා ගැනීමට තොරතුරු දැනගැනීමේ පනත යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා. මම අද මෙතෙන්ට ආවේ CID එකට සාමාන්‍ය පුරවැසියෙක් හැටියට right to information act එක යටතේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ හා නීතිඥයෙක් හැටියට අත් වශයෙන් මේ කාන්තාව සමග මුදල් තැන්පත් කරලා තියෙන්නේ කවුද කියලා දැනගන්න. ඒ ඉල්ලීම මම අද කරනවා. ඒ වගේම මේ මුදල් කොච්චර එතුමියත් එක්ක තැන්පත් කරලා තියෙනවද කියලා දැනගන්නත් අවශ්‍යයි. තවත් කාරණයක් තියෙන්නේ මහ බැංකුවේ රෝල් එක මෙතන. මෙතන ඩිපොසිටර්ස්ලා විශාල පිරිසක් මං හිතන්නේ මේ කාන්තාවගේ මූල්‍ය වංශාවට ලක් වෙලා තිබෙනවා. ඒතර මේවා වෙනකොට මහ බැංකුව මොනවද කරන්නේ? මේ අතර බන්ධනාගාර ගතව සිටින තිලිනි ප්‍රියමාලිව බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක අපකල විමසීමකදී පැවසුවේ. තිලිනි ප්‍රියමාලි සන්තකයේ තිබී සොයාගත් ජංගම දුරකථන සම්බන්ධයෙන් මෙවන විට පරීක්ෂණ ක්‍රියාත්මකයි. මෙම ජංගම දුරකථන ලබා දුන් නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම ඇය ප්‍රතික්ෂේප කර තිබෙනවා. කෙසේ වෙතත් තවදුරටත් මේ සම්බන්ධයෙන් තිලිනි ප්‍රියමාලිගෙන් ප්‍රකාශ ලබා ගන්නා බවයි බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කළේ. මෙවන විට ඇයව රඳවා ඇත්තේ වෙනම සිරමැදිරියකයි. Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්.